අපි ඔන්න අද ආරම්භ කරනවා DP kids. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා මිහිලි නේද? කොහොමද ඉතින්? හොඳයි ඒක තමයි. හොඳයි පුංචි අය ඉතාලම සබ්ස්ට්‍රින් ඉන්නවා මේ කාලේ තියෙන නිවාඩු කාලෙත් තියෙන ඒක මතක් කරන්න ඕන අවුරුද්දක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක ඉතාලම කැමැත්තෙන් ඉන්නවා ගොඩක් අය චිත්‍ර අඳින්න. චිත්‍ර විෂය කියන ඉතාල වැදගත් එකක් ඕනම විෂයකට චිත්‍ර විෂය චිත්‍රය අඳින්න ඉගෙන ගත්තොත් ඕනම විෂයක් හොඳින් ඉගෙන ගන්න පුළුවන්. ඒක වෙනස් විදිහට කරන්න පුළුවන්. ඒ නිර්මාණශීලීත්වය එකතු වෙන්නේ මේ චිත්‍ර කලාවත් එක්ක. ඒ නිසායි DP kids මේ වගේ විවිධ දේවල් කාටුන් විවිධ හැම දෙයක්ම පුළුවන් පුළුවන් විදිහට අපි අඳින්න කියලා දෙන්න පුළුවන් පුළුවන් දේවල් අපි අඳින්න කියලා දෙන්න. ඒ නිසා මතක් කරන්නම් අපිට අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න එකම අපිට share කරන්න නේද? ඔව් අපිට share කරොත් ඔන්න අපි මේක share කරොත් අනිත් අයටත් හොඳ දේවල් බලන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි අඳිමුද කියලා? ලස්සන කාටුන් එකක් නේද? අපි ඔන්න අද කියලා දෙන්න අද ලස්සන කාටුන් එකක් අදින්න ඔන්න පැටින්න එක අපි අරගත්තා. අපි දැන් අඳින්නයි හදන්නේ නේද? ඔව්. ඉතින් එහෙමනම් ඔන්න අපි ඉස්සෙල්ලාම අඳින්න හදන්නේ බලන්නකෝ මම අඳින විදිහ ඔයා බලාගෙන අඳින්න ඕනේ. එච්චරයි. ඒක ලස්සන චිත්‍රයක් ඇඳෙනවා. ඒක අනිත් අයටත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් එහෙනම් ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද? මෙන්න මෙහිම ලස්සනට මෙන්න මෙහිම රවුමක් අපි රවුම් භාගයක් ඇඳ ගන්න. බලන්න මේ මම ඇඳගන්න පුළුවන්ද කියලා. අන්න හරි. නේද ගැත්ත නේද? අපි ඊට පස්සේ පුළුවන් එතනින් මෙන්න මෙහෙම ටිකක් ලොකු රවුමක් මේ හැදින් ගන්න. S2 වගේ. S2 කිලිතා ගන්නකෝ නේද? මේ වගේ රවුමක් එඳ ගන්න පුළුවන්. ඔන්න අනිත් එකත් ඇඳ. නේද? ඊට පස්සේ අපි එතනින් මැදින් නහය තියෙන මෙන්න මෙහෙම හැඩයක් ඇඳ ගන්න බලන්න. පුළුවන්ද කියලා? පුළුවන්. ඊට පස්සේ අපි එතනින් මෙන්න මෙහෙම එකක් ඇඳ ගන්න. කොහොමද? මෙන්න මෙහෙම හැඩයක් නේද? ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම රවුමක් අනිත් ඇස් දෙකෙත් මේ ආකාරයට මෙන්න මෙහෙම තව රවුමක් ඇඳගන්න. ඇස් දෙකේ නේද? ඇඳලා මෙහෙම පොඩි රවුමක් තව ඇඳිනවා. ඇඳලා පොඩි රවුම තමයි සුදු පාටින් ඉතුරු කරන්නේ. ඉතුරු ටික මේ ආකාරයෙන් පළු පාටින් පාට කරගන්නවා. බලන්න. ඉතුරු සුදු පාට රවුමක් ඉතුරු වෙනවා. නේද? හරි. ඔන්න ඊට පස්සේ අපි කරන්නේ රයිට් මෙතනදලා මෙන්න මෙහිම රේඛාවක් පොඩි කර්ව් එකකට වගේ හිටින්න රවුම රේඛාවක් අඳින්න පොඩ්ඩක් ඇන්ගල් අන්න හරි නියමයි රයිට් ඇඳලා ඇඳලා මෙතනිනුත් අපි ওই තව උමු රේඛාවක් ওই ආකාරයෙන් මෙතෙන්ට අඳිනවා බලන්න අපිට මේ තොප්පියකුයි අඳින්නේ නේද ඔන්න අපි එහෙම ඊට පස්සේ මෙතනින් ඉඳලා අපිට පුළුවන් මෙන්න මෙහිම තොප්පිය උඩ රේඛාව උම ඇඳ ගන්න නේද නම් දම් දෙන්න තියෙන කූස් පෙට්ටිය තොප්පිය දාලින වගේ එකක් තියෙන විදිහට පේන්නේ නේද තොප්පිය තොන්න අපි තව මෙහිම පටියකුත් ඇඳ ගන්න ඉතින් තව මෙහිම පොටුවක් ගහගන්න නේද අපිට පුළුවන් මේ පොටුව තොන්න ගහගන්න මෙන්න මෙහිම කන් දෙක දාන්න දෙපැත්තෙම කන් දෙකක් දාන්න පුළුවන් නේද කියලා කන් දෙක දැම්ම නේද හරි ඊට පස්සේ දාලා අපි මෙන්න මෙහිම කරකුත් අඳින්න හරිද ඊට පස්සේ මෙතනින් මෙහිම මේකුත් දාන්න දාලා අපිට පුළුවන් මෙන්න මේ අත් දෙක මෙන්න මෙහිම කරලා කර්ව් දෙකක් ඔන්න හදන්න අපි අත් දෙක ඒකම මේක මෙහිම හැඩයක් ගන්න නේද අපිට පුළුවන් අත් දෙක තියෙන කොහොමද ඔන්න නැගින් ටිකක් ඇඳින්න ඔන්න ඊට පස්සේ අපි මේ අත් දෙක දාලා තියෙන තැන ඉන්නේ මෙහෙම නිකන් කෝප් එක ඉන්න වගේ දාමු නේද කාටුන් නේ ලස්සන දේවල් අඳින්න පුළුවන්
නේද? මොන එකක් ඇන්ද? Right? පොපු දෙයිකුත් දැම්ම. නේද? කෝප් එකේ ඉන්න වගේ තමයි ඔන්න අපි. ඇන්ද? ලස්සන බඳ නේද? ලස්සන කාටුන් එකක් අපි ඇන්දා අපිට පුළුවන් ඊට පස්සේ මේක පාඩ කරන්න. මෙතනින් මෙහෙම තුනකුත් දා. Yes. නියම. අපි දැන් මේ ලස්සනට පාඩ කරමුද? හා. අපි මේ ලස්සනට පාඩ කරමු. හරි ඔන්න අපි ඇන්දා නේද? ඒ හරි ඉතින් ලස්සනයි. බල පෙන්නුම් ලස්සනද කියලා. බලන්න ඉතින් ලස්සන නේද කියලා. ඔන්න හරියටම ඇන්දා. ඉතින් මම හිතනවා මේ තමයි අපි පුංචි අයට තාම සරලව කියලා දෙනවා අපි චිත්‍ර අඳින්න ඕනම කෙනෙකුට පුළුවන්. මිහෙලි වගේ මෙතෙන්ට ඇවිල්ලා චිත්‍රත් අඳින්න. එහෙනම් කරන්න ඕන එකම දේ තමයි අපි YouTube channel එකට ගිහිල්ලා channel එකේට ගිහිල්ලා comment එකක් දාන්න මමත් කැමතියි එන්න කියලා නේද? ඔව් එන්න කියලා දාන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. එහෙමනම් උන්නදත් අපි මේ වැඩසටහනින් සමු ගන්නවා. තව අලුත් චිත්‍රයක් අරන් ඉන්නම්. සිය දෙනාටම ජය වේවා. Bye.